මරණය සමග කෙනෙක්ගේ ජීවිතය එතනින් අවසන් වෙනවද? මිනිසුන් මරණයට පත් වුනාම කිසියම් භූතලයක් හෝ වෙනත් ස්ථානයක උපදිනවද? මරුණට පස්සේ ජීවත් වෙලා ඉන්න කාලේ ළඟින් ඇසුරු කරපු නෑදෑ හිතමිතුරන්ට පණිවිඩය වන්න පුළුවන්ද? ඔයාට මේවට උත්තර හොයාගන්න පුළුවන් භූත විද්‍යාව හැදෑරුවොත්. හැබැයි එක දෙයක් කියන්නම්. භූත විද්‍යාව කියන්නේ එක දෙයක්. ඒ වගේම මිත්‍යාව කියන්නේ තවත් දෙයක්. මේක බලලා ඔයා මිත්‍යාවන්ට රැවටෙන්න පටන් ගත්තොත් ඒක ඇවිල්ලා ඔයාගේ වරදක්. මොකද ලංකාවේ වුණත් මේ විද්‍යාව ප්‍රගුණ කරලා තින්නේ ඉතාමත්ම සුළු පිරිසක් විතරයි. අහසේ සැරිසරන මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන විශේෂ ජීව බලවේගයක් හැටියට මේ භූතයන් හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය ලෝක සත්‍යයන්ට තියෙන මස්ලේ ඇටනහර උන්ට නැහැ. භූත විද්‍යාවට අනුව මේ වීඩියෝ එක බලන මේ වෙලාවෙත් ඔයා වටා භූතයන් දහස් ගාණක් සැරිසරනවා. නමුත් බය වෙන්න දෙයක් නැහැ. බොහෝමයක් භූතාත්ම වලින් කරදරයක් නැහැ. බොහෝමයක් භූතයන්ට ඔයාට කරදර කරන්න තරම් බලයක් නැහැ. නමුත් සමහර බලගත් භූතයන් එහෙම නෙවෙයි. ඔවුන්ට මිනිස්යන් හට විවිධ විපත් අරගෙන එන්න පුළුවන්. ඔවුන් තරමක බලයක් සහිත භූතයන් වෙනවා. භූතාත්මයන්ගෙන් කොටසක් උසස් වීමටත් තවත් කොටසක් පහත් වීමටත් හේතු කිහිපයක් තියෙනවා. ඒකටත් හේතුවක් වෙන්නේ ගිය භවයන්වලදී කරපු කුසල අකුසල කර්ම තමයි. මේ ශාස්ත්‍රයට අනුව යක්ෂ භූත ප්‍රේත ආත්මයන් බහුල වශයෙන් නිතර ගැවසෙන ස්ථාන තියෙනවා. සොහොන් පිටි පාළු ගෙවල් මාර්ග කිහිපයක් එකතු වෙන සන්ධි ස්ථාන, ලිං පොකුණු ඈදණු තොටුපළ, ඇලවේලි කිරි සහිත විශාල ගස් වැනි ස්ථාන මේ වගේ ස්ථාන වශයෙන් නම් කරන්න පුළුවන්. මේ අනුව බොහෝමයක් භූතාත්ම හුදකලා පරිසරයන්වලට කැමති බව පේනවා. අෂ්ටාංග ආයුර්වේදයේ තෙවැනි අංශයේ භූත වෛද්‍ය විද්‍යාවයි. පාරම්පරික දේශීය වෙදකමට අනුව මුළු අෂ්ටාංග ආයුර්වේදයේම ඇවැත්ම පැවැත්ම සහ ආලෝකයේ රඳා පවතින්නේ භූත වෛද්‍ය විද්‍යාව සතුවයි. ඒ අනුව පැරණි හෙළ විද්‍යාවන්ට අනුව මේ භූත විද්‍යාවට ප්‍රධාන තැනක් ලැබිලා තියෙනවා. ඔයාට කොහෙන් හරි මන්ත්‍ර කෑල්ලක් හොයාගෙන හරි මොකක් හරි ක්‍රමයකින් හරි මෙහෙම අමනුෂ්‍ය ලෝකවල ඉන්න ජීවීන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පුංචි පුංචි වැඩ ගන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් Taman භූත විද්‍යාව දන්නවා කියලා භූත විද්‍යාව කියලා කියන්නේ සංකීර්ණ විෂයක්. මේක හරියට ඉගෙන ගන්නේ නැතුව උඩින් පල්ලෙන් අත ගන්න කෙනෙක්ට වැඩි පණිවිඩ වගේම අමනුෂ්‍යයන්ගෙන් කරදර පවා සිද්ධ වෙන්න පුළුවන්. අඩුම තරමේ ඔයා භූත විද්‍යාව හදාරනවා නම් පංච මහා භූත ශක්තියන්ට අයත් නාඩි ශාස්ත්‍රීය ක්‍රමයක් තියෙනවා. ඒ ගැන හදාරන්න වෙනවා. ඒ වගේම භූත විද්‍යාවට අෂ්ටකර්මයක් තියෙනවා. ඒ වගේම පංච මහා භූත ශක්තියන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේට අමතරව භූත විද්‍යාවේ තියෙනවා ශබ්ද ශාස්ත්‍රය කියලා කොටසක්. අන්න ඒක හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. භූත විද්‍යාව ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින වැඩිවීමට මෙන්ම ඒ ධාතුන්ට අදාළ ශක්තියන් වැඩි දියුණු කළ යුත්තේ පංච මහා භූත බලය ආශ්‍රය කරගෙනයි. ඒ වගේම විවිධ ඖෂධ වර්ග ගණනාවක් මේ සඳහා යොදා ගන්නවා. ඒවා සපයා ගැනීමේදී තితి නැකත් යෝග කරණ දිනසන්ධි මරුසන්ධි යෝගිනි ගුලික ශුලම් පේවීම් වැනි විවිධ සුභාසුභ ශාස්ත්‍ර ක්‍රම ගණනාවක්ම අනුගමනය කරන්න ඕනේ. මේ වෙනකොට බටහිර විද්‍යාඥන්ද මේ ගැන දැඩි උනන්දුවක් දක්වනවා. කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාව පිළිබඳ මහාචාර්යෙක් වුණු සර් ඔලිවර් ලොප් කියන්නේ මේ ගැන ඉතාමත්ම ඉහළින් පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙක්. 1918 දී පැවැත්වුණු පළමු ලෝක යුද්ධයේදී ඔහුගේ කනිටු පුත් රේමන්ඩ් ලොප් ප්‍රංශයේදී මරණයට පත් වුණා. පසුව සර් ඔලිවර් ලොප් මියගිය පුතා සමග සම්බන්ධ වෙලා ඒ ගැන පොතක් පවා ලියනවා. ඔහු තමගේ ජීවිතයේ අවසාන කාලෙදී ලන්ඩන් නුවර අපර මනෝවිද්‍යා සංගමයට පොරොන්දුවක් වුණේ තමා මියගොස් භූත ලෝකයක ජනිත වූ විට ඒ බව සනාථ කිරීමට අවශ්‍ය සාධක සපයන බවයි. ඔහු මරණයට පත් වුණාට පස්සේ 1963 මාර්තු මාස 4 වන දින ලන්ඩන් නුවර ජෝර්ජ් වුඩ් සහ බ්‍රෙඩ් ග්‍රීන් නැමැති ප්‍රවාහක ප්‍රවාහික කවන් දෙදෙනාගේ මාර්ගයෙන් භූත ලෝකයේ සිට sannivedana කරන්න සමත් වෙලා තියෙනවා. ඇමරිකාවේ දවල මන්දිරයේද හොල්මන් කිහිපයකගේම ස්ථීර වාසස්ථානයේ බවයි ඇමරිකානුවන්ගේ විශ්වාසය වෙන්නේ. දවල මන්දිරයේ හොල්මන් අතර වඩාත්ම ජනප්‍රිය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති වන ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරයයි. දවල මන්දිරයට පැමිණි බොහෝමයක් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන දැකලා තියෙනවා. 20 වන සියවසේදී ඇමරිකාව මුහුණ දුන්නු මහා අවපාතයේදී එවකට ජනාධිපති වුණු ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් පාලන කටයුතු මෙහෙයවීම සඳහා ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන උපකාරී වී තිබෙන බවට වාර්තා කරනවා. කොහොමරි මේ වීඩියෝ එක බලලා මීට පස්සේ ඔයාට දෙන හැම අමුතු දෙයකටම භූතයන් ගාවගෙන නිර්වචන දෙන්න එපා. මොකද විදුලි පංකා, සුළං, ටර්බයින් වගේ උපකරණ නිසා හටගන්න මිනිස් කන්ට සංවේදී ශබ්ද සංඛ්‍යාත පරාසයෙන් ඔබට ගියපු අඩු සංඛ්‍යාත පරාසයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අඩු සංඛ්‍යාත ශබ්ද යම් අසහනකාරී හැඟීමක්, පැහැදිලි කළ නොහැකි තැතිගැනීමක්, භූත බලපෑමක් තියෙනවා වගේ গুপ্ত හැඟීමක් ඔයාට ඇති වෙන්න පුළුවන්.
එතකොට මනසින්ම ඔයාට යම් යම් රූප මැවිලා පේන්න පුළුවන්. තවත් විද්‍යාත්මක සංසිද්ධියක් වෙන්නේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේ බලපෑමයි. යම් පුද්ගලයෙකුගේ යමක් වටහා ගැනීමේ හැකියාවේ සහ ඔහුගේ වටපිටාවේ යම් වෙනසක් සිදු කිරීමට මෙබඳු විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රවලට හැකියාවක් තියෙනවා. වඩාත් සරල කරලා කියනවා නම් යම් කිසි පැහැදිලි කළ නොහැකි මනෝමය භ්‍රාන්ත තත්ත්ව ඇති කිරීමට මේ වගේ බල ශේෂ්ත්‍රවලට පුළුවන්. සාමාන්‍ය මිනිසුන් මේක අර්ථ දක්වන්නේ භූත බලපෑමක් විදිහටයි. සමහර විට මේ වගේ අවස්ථාවන් වලදී මනසින් එක එක රූපම වෙන්න පුළුවන්. තවත් සමහර අය තමන් අවතාර දුටු බවට කියන්නේ රාත්‍රී නිින්දෙදී. මොකද නිින්දෙදී ස්ලීප් පැරලයිසිස් නැමැති සංසිද්ධියකට පුද්ගලයෙක් මුහුණ පාන්න පුළුවන්. ඊට පස්සේ අදාළ පුද්ගලයා මේක භූත බලපෑමක් විදියට හඳුනා ගන්නවා. ඒ වගේම මරණින් පසු ජීවිතයක් ඇති බවට වන විශ්වාසය ඒ බොහෝ දෙනෙක්ට ගෙන එන්නේ සැනසිලිදායක බවක්. තමන්ගෙන් වියෝ ආදරණීයන් මරණින් පසු උනත් ඔවුන් අතර ගැවසෙමින් ළඟ රැඳෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඊට පස්සේ ඔවුන්ගේ මනසේම ඒ රූප මැවෙනවා. ඊට පස්සේ මේ අය එකට භූතයන් ගාවගෙන කතාවක් හදන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයා අවතාර හීනෙන් දකින්න පුළුවන්. සිහින පලාපල විද්‍යාවට අනුව ඔයා දකින අවතාරයේ ස්වභාවය අනුව ඒකට අදාළ එක එක තේරුම් තියෙනවා. ඔයා දරුණු රෝගයකින් පෙළෙන්නේ නම් අවතාර සිහින දැකීම ඉතාමත්ම සුලබයි. ඔයා බොහෝ විට මරණය ගැන සිතන බැවින් ඔබේ බිය ඔබේ රාත්‍රී දර්ශනවලින් ප්‍රකාශ වෙනවා. ඒ වගේම අපි හිතමු ඔයා මොකක් හරි තීරණයක් ගත්තා. ඒත් ඒක හරිද මේක කරන්න ගිහිල්ලා මට වරදෙයිද කියලා බියෙන් ඉන්නවා. එහෙමනොත් අවතාරයක් ඔයාගේ කෙලසිර කරනවා හීනෙන් දකින්න පුළුවන්. ඒ වගේම අවතාරයක් ඔයාව හඹාගෙන එනවා හීනෙන් දැක්කොත් ඒකේ තේරුම තමයි ඔයාට ඉදිරි අභියෝග ගැන ගොඩක් ප්‍රවේශම් වෙන්න කියන එක. තත්ත්වයේ ප්‍රතිඵලය රඳා පවතින්නේ ඔබේ තත්ත්වයේ කළමනාකරණය කරන ආකාරය මතයි. ඔයා අවතාරයක් මරා දමන්න උත්සාහ කරනවා හීනෙන් දැක්කොත් ඒකේ තේරුම තමයි පවුලේ සමාජිකයෙක් හෝ මිතුරෙක් සමග මතභේදයක් ඔයාට තියෙනවා කියන එක. ඔයා එකවර අවතාර කිහිපයක් ගැන සිහින දකිනවා නම් ඔයා අතීත චිත්තවේගීය බැඳීම් අතහරින්න ඕනේ. යම් සිදුවීමක් ඔබේ හැඟීම් වලට ආපසු හැරවිය නොහැකි හානියක් සිද්ධ කරලා තියෙනවා. ඒවත් සිහිනේදී යටිසිතෙන් නැවත පැමිණෙනකොට ඔයාට සිහිනෙන් දැర్శණය වෙන්නේ ඒ ආකාරයට තමයි. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් අපි නැවතවතාවක් කියනවා භූත විද්‍යාව කියලා කියන්නේ සංකීර්ණ විෂයක්. මේ විෂය එක වීඩියෝ එකකින් කොහොමඩවත් අපිට පැහැදිලි කරන්න නම් බෑ. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොන වගේ දෙයක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.